ආහාරපාන එනම් පෙරඳුම් මෙන්ම පාසල් යාමට අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා අසරණ තත්වයට පත්ව සිටින මියගේ යුද හමුදා සෙබලෙකුගේ දරුවන් 5 දෙනෙකු සහ දුක් විඳින බිරිඳක් පිළිබඳව පුවතක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තිබලවෙන් අපට වාර්තා විය. යුද හමුදාවේ 17 වන විජේබා පාබල රෙජිමේන්තුවේ සේවය කොට විශ්‍රාම ගොස් සිටි කේ සුනිල් ශාන්ත නැමැති ලාන්ස් කෝප්‍රල්වරයා හදිසි හෘදයාබාධයකින් මිය යාමත් සමගම මෙම පස්දරු පවුල අන්ත අසරණ තත්වයට පත් වූ බව ඔහුගේ බිරිඳ වන WG නිලන්තා කුමාරි අප සමග සඳහන් කළාය. මෙම පවුලේ දියණියන් 4 දෙනෙකු සහ එක පුතෙකු සිටින අතර පුතාගේ වයස අවුරුදු 18කි. ඔහු අධ්‍යාපන ගමනට සමුදී නැගණියන් 4 දෙනා පාසල් යැවීම ජීවත් කරවීම සඳහා වූ විවිධ කුලී වැඩ කරන බව සඳහන් කරයි. පාසල් යන දියණියන්ගේ ඇති නිල ඇඳුම් සපත්තු පොත්පත් බෑග් ආදී සියල්ල භාවිතා කළ හැකි ඒවා නොවන බවත් දිවා ආහාරය රැගෙන යාමට නොහැකි බොහෝ දිනවල එම දියණියන් කාගෙන් හෝ ඉල්ලා ගන්නා කොස් හා මඤ්ඤුක්කා තම්බාගෙන ගොස් ඒවා අනෙක් දරුවන්ට හොර රහසේ ආහාරයට ගන්නා බවද ඇතැම් දිනවල ඒවා නොකා බඩගින්නේ නැවත නිවසට ගෙන එන බවද ඔහු හැඬු කඳුලින් අප සමග සඳහන් කළහ. යුද හමුදා සේවයේ නියුතුව සිට විශ්‍රාම ගොස් මියගිය තම සැමියාගේ විශ්‍රාම වැටුප හෝ තමන්ට නොලැබෙන හේතුව පිළිබඳව WG නිලන්තා කුමාරි අපූරු කතාවක් සඳහන් කළාය. එනම් ඇය වයස අවුරුදු 14 පසු වනවත් සමග කේ සුනිල් ශාන්ත සමග විවාහ වූ බවත් එදා සිට මේ දක්වා වසර 20කට ආසන්න කාලයක් තමන් සහ සැමියා එකට ජීවත් වෙද්දී දරුවන් 5 දෙනෙකු ලැබූ බවත්ය. ඒ අනුව තිබිලව ප්‍රදේශයේ රණවිරු ගම්මානය තමන් සහ සැමියාට ගෙවීමේ ක්‍රමයට නිවාස සංවර්ධන අධිකාරිය නිවසක් ලැබුණු බවත් එම නිවසේ ජීවත්ව සිටින අතරතුර මාස කිහිපයක් අසනීප තත්වයෙන් පසු වූ තම සැමියා මිය ගිය බවත් සඳහන් කළාය. මලසිරුර නිවසේ තබා තිබේදී එක්වරම කාන්තාවක් පැමිණ සැමියා ඇය සමගද මීට පෙර විවාහ වී තිබෙන බව සඳහන් කළ බවත් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් විශ්‍රාම වැටුප ඇය විසින් සකසාගෙන මේ වන විට භුක්ති විඳින බවත් ඇය සඳහන් කළාය. කෙසේ වෙතත් තම සැමියා වෙනත් අයෙකු සමග විවාහ වී සිටින බවත් තමන්ට දරුවන් 5 දෙනෙකු වනතුරු නොදැන සිටි බවත් ඇය සඳහන් කළාය. රණවිරුවාට මීට පෙර සිටි බිරිඳටද දරුවන් 3 දෙනෙකුද සිටින බවත් එම දරුවන් 3 දෙනාද මේ වන විට විවාහ වී සිටින බවට තමාන්ට තොරතුරු ලැබුණේ යයිද ඇය සඳහන් කළාය. කෙසේ වෙතත් යුද හමුදාවේ ලිපිගොනුවලට තම දරුවන්ගේ සහ තම විවාහ සහතිකේ ඉදිරිපත් කර තිබුණු බවද ඇය සඳහන් කළාය. කෙසේ වෙතත් අවසානයේදී තම සැමියා මිය යාමත් සමගම පදිංචිව සිටි නිවසේ මාසික වාරිකය වන රුපියල් 3000ක මුදල ගෙවා ගැනීමට නොහැකි වීමත් සමග එම නිවසෙන් ඉවත් වීමට නිවාස සංවර්ධන අධිකාරියෙන් නියෝගයක් ලැබුණු බව සඳහන් කළාය. ඒ අනුව එම නිවස අතහැර තම මෑණියන් ජීවත් වූ පළුගස්වැව තිබෙන ප්‍රදේශයේ කුඩා කාමර දෙකකට දරුවන් 5 දෙනා සමග පැමිණි කුසගින්නේ සිත් වේදනාවෙන් යුතුව ජීවත් වන්නට සිදු වූ බව ඇය සඳහන් කළාය. තම බාල දියණිය තවමත් පෙර පාසල් වියේ පසුවන බවද අනෙක් දියණියන් 3 දෙනා පාසල් යන බවද ඇය කියයි. තමන්ට කිසිවක් අවශ්‍ය නැති බවත් දරුවන්ගේ අධ්‍යාපනයට ඇඳුම් පැළඳුම් සහ ආහාර පාන ටිකක් ලැබීම ප්‍රමාණවත් බවත් ඇය අපවද සඳහන් කළාය. මේ වගේ අලුත්ම දේවල් ඉක්මනටම දැනගන්න නොදුටුල වටා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගම දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.